නිදාසෙන් පස්සේ දිගටම කිසිම පාලකෙකුට අවුරුදු 12කක දිගට කරගෙන යන්න දෙයක් කිසිම කෙනෙකුට මැතිලිට වෙන්න පුළුවන් චන්ද්‍රිකාට වෙන්න පුළුවන් ඒව නැත්තම් ඒක මහින්ද රාජපක්ෂට වෙන්න පුළුවන් ඕනම කෙනෙක් පහ පැන්නනවා ගහන පටන් ගන්න විවිධ ප්‍රශ්න එනවා කොළඹ යාපනයේ යුද්ධේ අවුරුදු 30 නොකඩව එනිසා ඔබ කල්පනාවෙන් හිටියා ඔබ මේ පරිවිඩය අනිත් අයට දෙන්න ඔබ වෙනස් වුණේ නැහැ ඔබ හිතගෙන හිටියා අපිත් ඒකයි වෙනම අද දවස ඔබ හම්බුනේ අපිටගේ හිතගෙන නොහිටපු පිරිසක් ඉන්නෝ ඒගොල්ලන්ට මේක කියන්න ඕන ඒගොල්ලෝ අපි එකතු කරගන්න ඕන ඒගොල්ලෝ අපි එකතු කරගන්න ගියාම වාද විවාද වැඩක් නැහැ ඒගොල්ලෝ අපි එකතු කරගන්න ගියාම බහිරු විරුද්ධව වැඩ කරයි කියන කතාවල නැහැ මට විරුද්ධව වැඩ කරලා ඔක්කොම එකතු වෙයි මට විරුද්ධව ක්‍රියා කළා ඔක්කොම එකතු වෙයි එහෙම එකතු වුණොත් අපිට ගාල්ල දිස්ත්‍රික්කයත් ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවල තබන්න පුළුවන් ඒකට හැම කෙනෙක්ම අපිට අලුත් විදිහට හිතන්න තියෙනවා අපේ ජනාධිපතිතුමා හිතන්නේ අලුත් විදිහකට පරණ දේශපාලනේ ගමන යන්න බෑ කියලා එතුමා කියලා තියෙනවා එන අලුත් ගමනක් කරලා තියෙනවා දැන් මට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා පාර්ලිමේන්තුවේ මට පාළුවක් දැනුන්නේ නැහැ ඔබ දන්නවද මගේ පොට්ටුවෙන්ත් එක අවුරුද්ද දෙකක් එක දිගටම සම්බන්ධයි අර මේ අඩහගෙන ගිය කොටස් කිවලු අර බලන්නකො ක්‍රියාක පොට්ටුවත් එක ඉඳලා තියෙනවා ඉතින් නරකද ඉතින් මම ඔක්කොම අල්ලගන්නේ නරකද හොඳයි ඉතින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට යවට දවසේ මම කියනවා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා එතකොට පාර්ලිමේන්තුවට යවන්නේ පාර්ලිමේන්තුවේ ඔක්කොම එකතු කරගන්න. එතකොට 23 පාර්ලිමේන්තුව වෙනවා 22 මම කතාවක් කරනවා මාධ්‍ය. මම කියනවා අපි එතුමා යවන්නේ සියලුම දෙනා එකතු කරලා. මාධ්‍යවේදිය මගෙන් අහනවා ඔබතුමා එතුමා යවන්නේ විපක්ෂ නායක කරන්නද කියලා. මම කියනවා විසඳු කියලා. මම කියනවා අපි එතුමා යවන්නේ අගමැති කරලා ජනාධිපති කරා. එහෙමයි කියන්නේ. දැන් එහෙම කියනකොට ඔබ හිතන්නේ මම බිහිලුවට කිව්වා කියලා. නෑ හොඳට ගණන් බලලා කියලා දී. ඔබ හරියට ක්‍රියා කළොත් මේ රට ගොඩ අරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. මට පේන්නේ පාර්ලිමේන්තුව තුල වෙන දේශපාලන පක්ෂයක නායකයෙක් මේක ගොඩ ගන්න පුළුවන්. මේකට විසඳුමක් දෙන්න පුළුවන්. මේක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් දැනට නෑ. ඒලා ඉන්න පුජ්‍යලයාගෙන් මැඩේ ගන්න ඕන. ඉන්න පුජ්‍යලයා ලෝකේ පිළිගත්තු නායකයෙක් අපේ අල්ලපු රටේ අගමැති මෝදි මහත්තයා ගත්තොත් මෝදි මහත්තයාගේ කතාවයි අර චීන නැවැයෙන දවසේ ඉන්දියානු ගුවන් යානයේ දවසේ නිදහස සමරලා මෝදි මහත්මයා කරන කතාවයි රනිල් විකමසිංහ මහත්මයා කරන කතාවයි කතාවේ ගලපන්න. එතුමා කියනවා ඔය අතේ තියෙන පොතේ කියලා තියෙනවා මොකද්ද අපේ වැරදුණු විදේශ ප්‍රතිපත්තිය මම නිවැරදි කරන්න ක්‍රියා කරගෙන යනවා කියලා. අවුරුදු 28ක් අපිට බලේ තිබ්බේ නැහැ. විදේශ ප්‍රතිපත්තිය එක එක පාර යන්නේ නැති. ඒක විවිධ රටවලට හානි විදියට දැනිලා ඇති. ඒක වෙනස් කරගන්න ඕන කියලා එතුමා කියනවා. ඒක වැදගත් ශ්‍රී ලංකාවට. එතකොට ඔබට පෙට්‍රල් ලෝරණම් ඩීසල් ලෝරණම් භූමි තෙල් ලෝරණම් කාලබිල නිදාසී ඉඳුරණ 2015 ජනවාරි 8 වෙනිදා ඔබට බාර අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා නොකඩවා ඔබට පෙට්‍රල් 140 දීලා පරිත් රුපියල් 10000කින් වැඩි කරලා ගාල්ල දිස්ත්‍රික්කේ මං එතුමාගේ හයියෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඔක්කොම හදලා බෝපුඩිය දාලා පාඩම් ටික 500ක් විතර දාගෙන යනකොට මිනිස්සු මොකද කිව්වේ මට ගෙදර යනකොට ඔක්කොට ගෙදර යනවා ගිහිල්ලා එහෙම කියලා මෙන්න යකෝ පොලිමඩරි බුදියගෙන පොලිමේ ඉඳගෙන කියනවා අපිට උත්තර දෙන්නලු ඇයි අපි කිව්වනේ කරන්න එපා කියලා ඊට වැඩි කියන්න බෑනේ දැන් ඒ වෙලාවේ මේ රටේ ඉහළ ව්‍යාපාරිකයගේ බලුවය කරා එතකොට ඉහළ ව්‍යාපාරිකයෝ මොකද කිව්වේ ගාල්ල දේශේ කරන් තේ කම්මල් ලිපියෝ ඒගොල්ලගේ සේවකයෝ කැඳවලා කිව්වා මේ රනිල් වේ යවන්න ඕන ඇයි මෙලට අයතාලාම ගන්න බෑ අයතාලාම ගන්න බෑ දැන් මේ කොවිඩ් එක හංගා සමහර රෝහල් තියෙනවා ලෙඩු 10000ක් සැපදුවා. ඒ කියන්නේ ලෙඩු 10000ක් බල්ල දෙන කෝවිඩ් එක. එතකොට ඒගොල්ල පාටියක් දැම්මා. දන්නවද මේ රෝහලේ නම කියන්නේ නැහැ. මේ රෝහලේ අඩුම බිල ලක්ෂ 3යි. වැඩිම බිල ලක්ෂ 5යි 10යි. හිතා ගන්නකෝ ලක්ෂ 5 වැඩි කිරීම 10000 බිලියන කියද්ද කියලා. හොඳයි අපි වියදම පැත්තකට කරමු. අතිරේක ලබන ලාභේ ඒ ලාභේ අපි අය කරලා දුන්නේ කාටද? මහජනයාට. මේ පාලකයෝ මොකද කරේ? බොහෝ ඒගොල්ලන්ට ලාභේ දුන්නා. එතකොට මහජනයාට තරබඩු විදියන්නේ හොඳ සමාජවාදී නායකයෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හොඳ කොමියුනිස්ට්වාදී නායකයෙක් හැබැයි අර අයිතිකරුවන් මොකද කරේ ගැහුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කිව්වා මෙයා හරියන්නේ නැහැ මෙයාව යවන්න ඕන අයිතික සේවකයොන්ට මේකේ තේරුමක් නැහැ ඒගොල්ලෝ එදුන ඇත්ත තමයි අපේ බොස්නේ කිව්වේ විරුද්ධව දෙන්න ඕන බොස් කිව්වත් කල්පනාවෙන් ඡන්දදායකයා වැඩ කරන්න ඕන දැන් මෙතන ඉන්න අපේ මහාචාර්ය කිත්සිලියගේ මහත්තයා එතුමා ඕක ගැන හොඳට දන්නවා කොහොම හරි ඔබ මේ වගේ කල්පනාවෙන් බලලා වැඩ කරන්න තිබෙනවා. දැන් බලන්න ඒ කරගත්තු අපරාධය හින්දා අද ඔබ දුක් විඳිනවා. ඔබ ගිහින් කෝලි වල ඉන්නවා. අපි ඔක්කොම දුකටපත් වෙලා, රට බංගලොත් වෙලා, රට විනාශ වෙලා. කවුද වැරදි කරන්නේ? අපිමයි. ඇයි? කියලා දෙයක් වෙන්නේ නැහැ. බොරු ප්‍රචාර වලට අහුණා.
ජාතිවාදී ඇද්ද ආගම්වාදී ඇද්ද කුලවාදී ඇද්ද අද ඉන්න දින සේරමදලා රට කියලාම පූරිවල වහන කරපු වැඩි දැන්වත් කොහොමාරි අපි ඉන්න හැම කෙනෙක්ම එකතු කරගෙන ඉදිරියට යන්න ඕන ඔබට මම වෙනම එන්න කිව්වේ ඇත්තටම අර කාර්යය නිසා ඔබ මේ ප්‍රශ්නේදී දැන්වත් වෙන්න කොටස ඔබට මේක කියන්නේ අනිත් අයට කියන ඔබ දැන්වත් හරි නොදැන්වත් හරි හරිතර හිටගෙන ඉන්නේ කොහොමාරි එනිසා අපි බලන්න ඕන මේ ආයවැයෙන් පස්සේ කොහොමද රට ඉස්සරහට ගෙනියන්නේ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවේ ඉන්නවා මේ කොහොමද? අපි ආයවැය මේ සතිය අන්තයේ ඉදිරිපත් කරනවා. ඒ ආයවැය සංවර්ධන ආයවැයක් නෙමෙයි. ඒ ආයවැය මහජනයා සංවර්ධන කරන ආයවැය. මන්දපෝෂණයෙන් පෙළ ජනතාවට යහපතක් වෙන දෙයක්. ඒක තමයි ඒ ආයවැයේ පරමාර්ථය. මේ අවුරුද්ද අන්තිමට අපිට පුළුවන් ඊළඟ වෙනස්කම හිතන්න. මොකද්ද කියලා. ඒ අතර ජනාධිපතිතුමා යනවා ජපානයේ. ජපානයේ නම් කරලා තියෙනවා අපේ ණය කරුවන් සහ ආධාර දෙන කරුවන් එකට ගැලවන කණ්ඩායමේ රට හැටියට ජපානයේ නම් කරලා තියෙනවා. මේ වැඩේම රණලින්ග විසින් මැතිවා කරා 2001. මේ වගේම අධිභාර වැටුණා. ගුවන්තොට පොළට අධිභාර, වරායට අධිභාර රට ගෙනියන්න බැහැ. 2007 විදේ ඡන්දයෙන් ආණ්ඩුව වැටුණා. ආපහු 2001 චන්ද්‍රිකා මැදිරියෙන් ඡන්දයක් තිබුවා. ආපහු අරගෙන ජපානයට ගැනවලා සමුළුව ඩොලර් බිලියන ගාණක් ගේන්න හදනකොට ආපහු ජාතිවාදී ඇදලා 2004 අප්‍රේල් 10 අපි උඹිව දැම්මා. දැන් මිනිස්සු දුක් විඳිනවා. 2004 අප්‍රේල් 10 ආපහු උඹිව දැම්මා. අපි යමාන්තයන්ස් කීපයක් උදුර ගත්තා. කාණ්ඩ පාළුවේ මහජනයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රටවල් 180ක් සමානියු. ඒ රටවල් 180ටම පිස්සුද? නෑ. දේශපාලඥයන් ඕනේ සල්ලි පරිහරණය කරන්න බෑ. ඒගොල්ල නීති දානවා. ඒගොල්ල කියනවා මේ අනුවදායම පාලනය කරන්න ඕනේ. එක එකනාගෙන් අත හුවමාරු වෙලා ගත්තාම දේශපාලඥයන්ට ඕන විදිහට සල්ලි හුවමාරු කරන්න පුළුවන්. ලෝක බැංකුවත් එක එක කරන්න බෑ. ආසියානු සම්බන්ධ බැංකුවත් එක එක කරන්න බෑ. ජයග්‍රහණත් එක එක කරන්න බෑ. ඇයි? ඒගොල්ල බලන කොහොමද ෆිනෑන්ෂල් ඩිසිප්ලින්? කොහොමද මූල්‍ය විනය හරියට තියවද කියලා. ඒ නිසා වැටුණු රට ඔබේ නායකයා අද අපි නායකයා කියලා කියන්න බෑ රටේ නායකයා. සියලු දේශපාලන පක්ෂවලට නායකත්වය දුන්නා එතුමා. සියලු දෙනාට ඉන්න තරක් නැති වුණා. අවසානයේ බැලුවා එතුමා පාලනය කරන්න පුළුවන් දේ එතුමා ඒකේ පුච්චලා. එතුමා පුච්චපු ගේ දිහා බැලුවා. එතුමාගේ අරමුණට එතුමා ගමන් කරා. සමහර අය මඩත් ඇවිල්ලා කිව්වා ලොකඩ ගැරිලා ඉස්සරි කියලා. මේ අපේ සමහර ගන්න මගේ ඉතින් අහුවා මේ මොනවාරි වෙනසක් තියෙනවද කියලා. ඇයි එහෙම ආනි කියලා අහුවා. මම බලන්නේ මේ සමහර අය කියනවා මේ අස්වැටෙන් කියලා. නෑ නෑ කිසිවෙත් සක්නේ අපේ ගමන අභියන් කිව්වා. ඒ බැලුවේ ගහලා බැලුවා හොරයි කියලා බැලුවා පාලනය කරන්න බැලුවා බැරිදල දේපොළ පුච්චලා තනි අඳුමට දාලා බැලුවා පාලනය කරන්න පුළුවන් දෙයක් මරා ගන්න විතරයි බැරි උනේ. ඉතින් දැන් එතුමා තමයි පාලකයා. දැන් කවුරුත් බය වෙන්න ඕනේ නෑ. සියලු දෙනාට මම දානවා එතුමා මහා වෘක්ෂයක් වගේ ඉස්සරහට දෙනවා. ඒ දෙන්නේ ඉස්සර ජාතික පක්ෂ විතරක් නෙමෙයි පොත්වල සෙවණ සම සමාජ පක්ෂල සෙවණ රටටම සෙවණ බය වෙන්න එපා. මම ලෝක නායකයෙක් කියලා ඉස්සු බල්ලා දිනනවා. මම බල්ලා දිනන ලෝකේ නායකයෝ කොහොමද ඒ නායකයෙක් ක්‍රයිසිස් හැන්ඩල් කරලා තියෙන්නේ කියලා. සිද්ධි මිච්ඡා මෙතුමා අවුරුදු 45 සිද්ධි මාලාවක් අසුරුවෙක් කෙනෙක්. ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන්. එතකොට එතුමාට තියෙන දඩපුරුද්ද බලපුරුද්ද අත්දැකීම ආසියාවේ කිසිම නායකයෙකුට නැහැ. ලෝකෙත් කිසිම නායකයෙකුට නැහැ. ඒක බය නැතුව මට කියන්න පුළුවන්. එහෙම ඉන්නවනම් කවුරු හරි නැගිටලා කියන්න ඕන නෑ නෑ නෑ. අහවලා පුළුවන් කියලා. එහෙම ඉඳලා නැහැ. ගොඩක් අය එතුමාට පස්සේ ඉඳිච්ච අය. එතුමාට කලින් ඉඳිච්ච දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඒ බලපුරුද්ද නැහැ. ඒගොල්ලන්ට ඒ වගේ ක්‍රයිසිස් මැනේජ්මන්ට් එකක් ගැන බලපුරුද්දක් නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ නායකතුමාට ඉතා හොඳින් තිබෙනවා. ඒක ජාතියට යහපතක් වුණා. එතුමාව බිම දාගන්න නොකරපු දෙයක් නැහැ. මඩ ගැහුවා, අපහාස කළා. ඒකයි මම කිව්වේ කරන්න තියෙන හැම දෙයක්ම කළා. එතුමා අවසානයේ මුළු ජාතියටම දැන් සෙවණක් වෙලා තිබෙනවා. මට විශ්වාසයි එතුමා මේ රට පාලනය කරනවා කියලා කියන්නේ මේක ආසියාවේ ඉතාම ඉහළ තැනක ඔසවල තබනවා කියලා මම කරන්න කැමති වෙනවා. එනිසා මහජනයා ඒකට උදව් කරන්න ඕන. මහජනයාට සහාය දෙන්න ඕන. ඔය ජනාධිපති සීන අගමැති සීන තියන කට්ටියට කියන්න ඕන. සීන ලෝකවල ඉන්න එපා. විසඳන ක්‍රමයේ කියන්නේ මැලික් තියෙන්න බෑ. හොඳට කියලා දෙන්නේ ඒගොල්ල. මැලික් තියෙන්න බෑ. එනිසා එතුමා විසඳුම කියලා දිනවා. යන පාර කියලා දිනවා. හැංගිලා යන්නේ. විවෘතව කියලා දිනවා. පාරු ලබන ආයතන කොහොමද ලාභ ලබන ආයතන බවට පත් කරගන්න කියලා කියලා දිනවා. හැමදාම ඔබට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට පණිගවන්න බෑ. හැමදාම ඔබට ඕට බෝඩ් එකට පණිගවන්න බෑ. ඒවා සංශෝධනය වෙන්න තිබෙනවා. ඔබට හැමදාම පෙට්‍රෝලියම් එකට පණිගවන්න බෑ. ඔබට හැමදාම ගුවන් යානයකට නැගින්න දුවර ටිකට් වලට පණිගවන්න බෑ. ටිකට් වලට සල්ලි දෙන්න බෑ. ඒවා වෙනස් වෙන්න ඕන. එහෙම වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස 77 න් පස්සේ ජීආර්ජ් අවද මහත්තයා කළා. ඒ නිසා තමයි අද ඔබට කන්න සල්ලි එන්නේ. ඇයි?
ගාන හරහා එන ඩොලර් බිලියන ගාණක් ශ්‍රී අපි රටේ ධර්මයන් විශාල ප්‍රමාණයක් රට අරගෙන විදේශ රැකියාවලින් සල්ලි එනවා. රටක් දැකපු නැති මිනිසුන්ට රටක් දකින්න සැලසු එක්සත් ජාතික පක්ෂය. ඒ 77න් පස්සේ ඊට කලින් මේ රටේ පිළිගත් පවුල් කීපයක් ළමයි විතරයි ලෝක රටවල සංචාරයේ ඉන්නේ. හැබැයි අද මේ රටවල ඉන්න ළමයි දන්නේ නැහැ. ඒක එක්සත් ජාතික පක්ෂය යන රටයන්ට පාර කැපුවා කියලා. ඒ නිසා මේ වාගේ දිහා බලලා ඔබ කල්පනාවෙන් අනිත් අය දැනුවත් කරන්න ඉදිරියට යන්න. ඉදිරියේදී අපි හම් වෙනවා නැවත ආසන 10දී. ඒ අතරේ සැප්තැම්බර් 6 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 76යි. ඒ 46 සැප්තැම්බර් 6 ඔක්කොම එකට දෙහිදී. එතුමාගේ නම රණිල් වික්‍රමසිංහ කියන අනුරාධපුරයේදී. ඩීඑස්එන් නගේ මහත්තයාගේ නම යෝජනා කරන්නේ බණ්ඩාරනායක. එකට දෙහිදී. ඒ නිසා 46 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුවා. එකට හිටියොත් ආර්ථික නිදහස ලබන්න පුළුවන්. ආර්ථික බලවතෙක් වෙන්න පුළුවන්. එන 46 සැප්තැම්බර් 6 හිට උදැනට අපි ඔක්කොම එකතු වුණොත් ලංකාව ඉහළ තැනක උසලා තබන්න පුළුවන්. ඒ සම්මේලනයේ තමයි සැප්තැම්බර් 6 කියේ. ඔබ ඔබේ සංවිධායක තුමන්ලා එක්ක කතා කරලා සංවිධායක තුමන්ලා නම් ටික ඔක්කොම අසෝක කිව්වා ඒ නිසා මම කියන්න ගියේ සියලු දෙනාත් එකතු වෙලා ක්‍රියා කරන්න. එන පිරිස ඔක්කොම ඒක රාශි කරගන්න. එහෙම කරොත් අපිට හොඳ රටක් හිට ඉතුරු වෙයි. බොහොම සුදුයි.